මිනිසෙක් කියන්නේ ඉපදීමේ ඉඳලා මැරෙන තුරු කාල පරාසය තුල එක එක විදිහට ජීවත් වෙන ජීවීන් කොටාසයක්. ජීවත් වෙන කාල සීමාවේ අපි එක එක විදිහේ නම් වලින් හැඳින්වුවත් මැරුණට පස්සේ අපි මලමිනියක් බවට පත්වීම සාමාන්‍ය දෙයක්. කාගේ වුණත් මරණයක් කියන්නේ සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. කෙනෙක් මැරුණම අපි දන්න සහ දකින කාරණා අනුව දවස් කිහිපයක් තියා ගැනීමෙන් පසුව භූමි දාන කටයුතු සිදු කරනවා. බෞද්ධ ආගමට වුණත් ක්‍රිස්තියානි ආගමට වුණත් හින්දු ආගමට වුණත් මුස්ලිම් ආගමට වුණත් තම තමන්ට ආවේනික චාරිත්‍ර ක්‍රමවලින් පස්සේ භූමි දාන කටයුතු හෝ නිමි තැබීම් ආදාහනීය කිරීම ආදී සිදු කරනවා. ලෝකයේ පුරා අමුතු විදිහේ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් තියෙනවා. ඒ සමහර සම්ප්‍රදායන් අතීතයේ ඉඳලා අද වෙනකන් නොනැසී ඉදිරියට යමින් තමයි තියෙන්නේ. අනේ වගේ හරි අමුතු චාරිත්‍රයක් තියෙන පිරිසක් තමයි ටොරාජාවරුන් කියලා කියන්නේ. නොදන්න අයට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් කවුද මේ ටොරාජාවරුන් කියන්නේ කියලා. ටොරාජාවරුන්ගේ නිජබිම විදිහට සලකන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි ප්‍රදේශය. වර්තමානයේ සුලවේසි ප්‍රදේශයේ ඉන්න බොහෝ ටොරාජාවරුන් ක්‍රිස්තියානි සම්භවය සහිත පුද්ගලයන් වෙනවා. ඒ වගේම මුස්ලිම් සහ බෞද්ධ සම්භවයක් තියෙන ටොරාජාවරුන් පිරිසක්ද මේ අය අතර ඉන්නවා. ටොරාජාවරුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් දිව්‍යමය ප්‍රසාදය ලැබලා පෘථුවිය වෙතට ආපු පුද්ගලයන් කියලා. ටොරාජාවරුන්ගේ ජනවර්ගයේ විශ්වාස කරන විදිහට මරණය කියන්නේ හුදෙක්ම තවත් එක පාරිශුද්ධ චාරිකාවක ආරම්භයක් මිසක් ජීවිතයේ අවසානය නෙවෙයි කියලා. මේ නිසා ටොරාජාවරුන්ගේ මරණය සිද්ධ වුණාම ඒ අය එම මලසිරුර පිරිසිදු කරලා මමියක් බවට පත් කරනවා. එහෙම කරලා මේ අය බලාපොරොත්තු වෙන්නේ ඒ මලමිනිය ගොඩක් කල් පවත්වාගෙන යන සංරක්ෂණය කිරීමක්. මේ විදිහට සංරක්ෂණය කරපු මృత ශරීරය කිසිම විදිහකින් නොසලකා හරින්නේ නැහැ. ඒ වගේම සෑම විටම මේ මృత ශරීරය සහිත නිවස සහ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කොට තැබීමට ටොරාජාවරුන් නිතරම උත්සාහ කරනවා. ලෝකේ බොහෝ පුද්ගලින් තම තමන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව මරණයකදී අවසන් කටයුතු සිදු කරනවා. බොහෝ චාරිත්‍ර වාරිත්‍ර අතර ඒ තරම් ලොකු වෙනසක් නැහැ. ඒත් ටොරාජාවරුන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ජීවි කොටාශයක්. ටොරාජාවරුන් ජීවිතයත් මරණයෙන් කෙලවර වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ අදහස නිසාම ටොරාජාවරුන් මරණයක් සිදු වූ විට ඒ අය නිශ්චිත කාලයක් ඇතුළත ඒ එම මල පුද්ගලයාගේ ශාරීරිය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන්න කලින් චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් සිදු කරනවා. ටොරාජාවරුන් ඔවුන් මියගිය පුද්ගලයාව මකූලා කියන නමින් තමයි හඳුන්වන්නේ. මකූලා කියන වචනේ තේරුම තමයි අසනීප තත්වයෙන් පසු වෙන රෝගියෙක් කියන එක. යම්කිසි පුද්ගලයෙක් මරණයට පත් වුණාම ටොරාජාවරුන් ඔහු හෝ ඇය ජීවත් වුණු කාලයේ හිටපු විදිහටම ලස්සන ඇඳුම් සහ ආභරණ වලින් සරසනවා. මේ විදිහට සරසන මృతදේහයට ටොරාජාවරුන් දිනකට හතර පාරක් උදෑසන දිවා රාත්‍රී සහ සන්ධ්‍යා තේ පානය සඳහා ආහාර පාන සැපීමත් මල තැනැත්තා අසලට වී කතාබස් කරමින් කාලය ගත කිරීමත් සිදු කිරීම විශේෂත්වයක්. අදාළ පුද්ගලයාගේ මරණය හුදෙක්ම අසනීප වීමක් නිසා මැරුණු පුද්ගලයාගේ ආත්මය කිසිම අවස්ථාවක කනගාටුවට පත් කිරීමට ඔවුන් සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් මල තැනැත්තෙක් විදිහට ඒ අයව ඉවත දමන්නෙත් නැහැ. මේ විදිහට මරණයට පත්වෙන කෙනෙකුගේ දේහය බොහෝ විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගත වෙනකන් විවිධාකාරයේ පුද සත්කාර සිදු කරමින් රැකබලා ගැනීම තමයි ටොරාජාවරුන්ගේ සම්ප්‍රදාය. මේකට හේතුව තමයි ටොරාජා සංස්කෘතියට අනුව අවමංගල්‍ය උත්සවය අදාළ පුද්ගලයාගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උසස්ම උත්සවය විදිහට සැලකීම. මේ නිසා එවැනි මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සහ දේහය සංරක්ෂණය කිරීමට ටොරාජාවරුන්ට මේ වෙනුවෙන් ඉහළ ධනයක් අවශ්‍ය කර තිබෙනවා. ඒ වගේම මරණය සිද්ධ වුණු දින විවිධ ප්‍රදේශ තුල සිටින නැහැදෑ හිතමිත්‍රාදීන් එකතු කිරීමත් එය එනකම් මගබලාගෙන ඉන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම එදිනට තමන්ට හැකි උපරිම මට්ටමින් හරකුන් සහ ඌරන් ඝාතනය කරමින් ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවයට ලබා දිය හැකි උපරිම වටිනාකම ලබා දෙනට රාජාවරුන් කටයුතු කරනවා. මෙහිදී මීහරක් බිලිදීමත් මෙම අවමංගල්‍ය උත්සවයේ එක චාරිත්‍රයක් විදිහට යොදා ගන්නවා. එහෙම බිලිදීම වෙනුවෙන් යොදාගන්නේ නිල් පාට ඇස් තියෙන විශේෂිත මීහරක් විශේෂයක්. එම රටේ සාමාන්‍ය මේ වර්ගයේ එක මීහරකුගේ වටිනාකම ඩොලර් දසදහස 40,000 දක්වා ගියක් ගන්න ලබනවා. ඒක අපේ ශ්‍රී ලංකා රුපියල් වලින් නම් 19,00,000 76,00,000 විතර වෙනවා. ටොරාජාවරුන්ගේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට පෙර දවසේදී මේ මృతදේහයන් ඔවුන්ට ආවේනික විශේෂිත සොහුන් කුටියක් වෙත අරගෙන යනු ලබනවා. මේ විශේෂිත කුටිය සාමාන්‍ය භූමියෙන් ඉහළ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ කුටීරය මලවුන්ගේ විවේක ස්ථානය විදිහට තමයි සැලකන්නේ. කුඩා තරුවෙකුගේ මරණයක් සිදු වූ අවස්ථාවක මේ චාරිත්‍ර ක්‍රම පිළිවෙත තුළ විශාල වෙනස්වීමක් දකින්න පුළුවන්. අත් මෝදු වීමට පෙර කුඩා කල දරුවෙකුගේ මරණයක් සිදු වූහොත්
ඊවගේ අවස්ථාවකදී තොරාචාවරුන් විසින් තෝරාගත් කසක කඳක් හාරලා ඒකෙන් සකස් කරගන්නා ලද ගුහාවක මල දරුවාගේ සිරුර ඒ ගසෙහි කඳෙහි තැන්පත් කරනු ලබනවා මේ චාරිත්‍රය හරහා තොරාචාවරුන් විශ්වාස කරනවා මල දරුවා සහ ගස එකට එකතු වී වැඩෙන බව කොහොම වුණත් තොරාචාවරුන් ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් පවතින අවස්ථාවකදී ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේකට හේතුව කෙනෙකුගේ මරණයෙන් පස්සේ වෙන්වීමේ ශෝකය ඔවුන්ට දරා ගැනීමට අපහසු කාර්යයක් වීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන පටපිටාවක තොරාචාවරුන් මරණය ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් බව වටහාගෙන තියෙනවා තොරාචාවරයෙකුගේ අවමංගල්‍ය උත්සවය ඉතා උත්සවාකාරයෙන් සිදු කරනු ලබනවා මේක රම්බු සෝලෝ කියන විශේෂ නාමයෙන් තමයි ඒ අය හඳුන්වන්නේ අනුස්මරණීය උත්සවය කියන අර්ථය මූලික කරගෙන තමයි මේ නම යොදලා තියෙන්නේ තොරාචාවරුන්ගේ සාමාන්‍ය මට්ටමේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීම වෙනුවෙන් මේ අය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000ක මුදලක් වියදම් කරනු ලබනවා මේ මුදල සාමාන්‍ය අගයක් විදිහට ගත්තොත් ඉන්දුනීසියානු පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම වගේ 5 ගුණයක අගයක් විදිහට තමයි වාර්තා වෙන්නේ විශාල ධනයක් තියෙන පෞලක අවමංගල්‍ය උත්සවයක් නම් ඒ සඳහා ඩොලර් ලක්ෂ 5කට අධික මුදලක් වැය කිරීම වෙනුවෙන් තොරාචාවරු දෙපාරක් හිතන්නේ නැහැ මේ විදිහට අවමංගල්‍ය උත්සවයකට ඉතාම අධික මුදල් සම්භාරයක් වැය කිරීම හේතුවෙන් තොරාචාවරුන් ඒ සම්බන්ධව කිසිම ආකාරයක පසුතැවීමක් ඇති කරගන්නෙත් නැහැ තොරාචාවරුන්ගේ මතය වෙන්නේ අපි ඔවුන් ආත්ම රාජධානිය වෙත පිටත් කර හැදිය යුතු වනවා එය තොරාචානු සංස්කෘතියයි එය අපි සිදු කළ යුතුම දෙයක් කියන මතය ඒ වගේම තොරාචාවරුන් ඉතා විශාල ප්‍රමාණයක් මේ වගේ අවමංගල්‍ය නැරඹීමට පැමිණීම අපේක්ෂා කරනවා මෙවැනි අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී කරව ගන්නවා කියන්නේ ඒක මරණයට පත්වුණු පුද්ගලයාට ලැබෙන ඉහළ ගෞරවයක් කියලා මේ අය තදින්ම විශ්වාස කරනවා මෙම අවමංගල්‍ය උත්සවයේ සතියක් වගේ කාලයක් පුරාවට පැවැත්වීම බාහිර සමාජයේ කෙනෙක් පුදුම කරන සිද්ධියක් වෙන්න පුළුවන් මේ අවමංගල්‍ය උත්සවයේ ආහාර පාන දුක් වීම වැළපීම් හමු වීම විනෝද වීම බිලි පූජා යාඥා කිරීම නර්තන සහ පූජා විදි මෙන්ම ඇතැම් විට කුකුල් පොර වගේ දේවල් වලිනුත් සමන්විත වෙනවා තොරාචාවරුන්ගේ කනත්ත කිහිපයක් තිබෙනවා මේ කනත්ත තුල තියෙන කුටීර එක පවුලක් වෙනුවෙන් වෙන් කරලා තියෙන එක සාමාන්‍ය කාරණාවක් මේ ඇතැම් ගුහා තුල මృత ශරීර 20-25 අතර ප්‍රමාණයක් ගබඩා කර සුරක්ෂිතව තියාගැනීමේ හැකියාව තිබෙනවා. කුඩා දරුවෙක් මිය ගිය පසු තොරාචාවරුන් කරන්නේ රෙදි කැබැල්ලකින් එම දරුවාගේ සිරුර උතන එක. ඊට පස්සේ ඒ දරුවාගේ මව පැය කිහිපයක් දරුවව ගෙදර තියාගන්නවා. ඊට පස්සේ පවුලේ පූජකයා ඇවිත් අවමංගල්‍ය උත්සවයට සරිලන චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරලා දරුවව ගස්බිමේ තැන්පත් කරනවා. ඒ ගස දරුවගේ අම්මා වෙනවා කියලත් ගසේ කිරි දරුවට කිරි වශයෙන් ලැබෙන බවත් තොරාචාවරුන් විශ්වාස කරනවා. වැඩිහිටි තොරාචාවරුන් මිය ගියාට පස්සේ කරන්නේ සතුන් බිලි වැඩිහිටි තොරාචාවරුන් මිය ගියාට පස්සේ සතුන් බිලි දුන්නත් තොරාචාවරුන් දරුවෙක් මිය ගියාට පස්සේ සතුන් බිලි දෙන්නේ නැහැ. මේ දරුවව තැන්පත් කරන ගසේ බෙනියන් සාදන තැන තීරණය කරන්නේ දරුවගේ තාත්තා විසින්. ඒ තැන තීරණය වෙන්නේ ඒ පවුලේ තොරාචා සමාජයේ තියෙන තැන අනුවයි. ඊට පස්සේ දරුවගේ දේහය ගස ළඟට ගෙන යාම සිද්ධ වෙනවා. ඒත් මේ අවස්ථාවට දරුවගේ මවට සහභාගී වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේකේ විශේෂත්වය වෙන්නේ දරුවගේ දේහය සිටගෙන සිටින ආකාරයට ගස්බිනේ තැන්පත් කිරීම. ඒකෙන් දරුවට ගස තුල පහසුවෙන් වර්ධනය වෙන්න පුළුවන් කියලා තොරාචාවරුන් විශ්වාස කරනවා. ඊට පස්සේ ලදරුවාගේ පියා ෆාම් ගස්වල පොතු සහ කොළ වලින් හදාගත්ත දොරකින් මේ කුටීරය වහනවා. ඒ කෝඹින්ගෙන් සහ අනිත් කෘමි සතුන්ගෙන් දරුවව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඒකෙන් තොරාචාවරුන් විශ්වාස කරනවා දරුවගේ සිරුර ගෞරවානුකූලව පරිසරයට මුදා හැරෙන බව. ඒ වගේම නැවත වතාවක් ඒ දරුවා මවගේ කුසේම ඉපදෙනවා කියලා තොරාචාවරුන් කදින්ම විශ්වාස කරනවා.